රංජන් රාමනායකගේ පරණ පෙම්වති ඇය රෙකෝඩ් කරනවට කැමති නැහැලු. දිල්හානි අශෝකමාලා කියපු අමුතුම කතාව. ඔබේ උසකියට දිල්හානි 5:02යි. මං හිතන්නේ ඊට පස්සේ ගියේ නැතිනම් 5:02ම තමා. ශේෂ්ත්‍රයේ ඔබට ඉන්න හොඳම යාළුවන් තිතනා කවුද? ශේෂ්ත්‍රයේ වැඩියෙන්ම පෞද්ගලිකව රවි අයියා, අනෝජ අක්කා, නදීක අක්කත් එක්ක ඕන දෙයක් කතා කරනවා. ඔබට උයන්න පුළුවන් ද අපයෝ? හොඳට උයන්න පුළුවන් ව්‍යංජන 3ක් කියන්න. ඔක්කොම උයන්න පුළුවන්. උයන්න පුළුවන් වැඩිපුරම මාළුකාරිය බණ්ඩක් වම්බොට මෝජු හදන්න පුළුවන්. බෝංචි කිරට උයන්නත් පුළුවන්. ඔබ සිනමාවට අවතීර්ණ වෙන්නේ 1980 වර්ෂයේදී. ඒ කාලේ සිනමා නළුව කී දෙනෙක් ඔබ පිටිපස්සෙන් ආවද? කවුරුත් ආවේ නැහැ. පස්සෙන් ආවේ නැහැ. ඉස්සරහින් ආවේ. ඉස්සරහින් ආපු එක්කෙනෙක්ද ඔබේ අන්තිමට සැමියා පවඩපත් වුණේ? ඔව් ඇත්තටම එයාම කියලා ආව එකක් නෙමෙයි. දෙපැත්තෙන්ම ආවා ඒක. එතකොට ඔබත් එක රංගපාන නැතිනේ. ඒ කාලේ සිංහල සිනමාවේ හිටිය බොහෝ කඩවසම් තරුණ නළුවන්ගේ හිතේ පොඩි ඇල්මක් ඇති වෙච්ච නළුව එහෙම හිටියද? ඔව් රංජන අයියා පොඩි ඇල්මක් තිබුණා මගේ. හැබැයි ඒක දුරදී ගෙගියනේ හරි අමාරුයි යත් එක්ක ඉන්න. උදේ පාන්දර 3ට දුරකතන ඇමතුමක් තියලා කතා කරන්න පුළුවන් ළඟම යාළුවෝ තුන්දෙනා කවුද? උදේ පාන්දර 3ට ඉස්සෙල්ලාම බලන්න ඕනේ කවුද ඇහැරලා ඉන්නේ කියලා. ප්‍රියාට කතා කරනවා. එතකොට ප්‍රියන්ත එයා පැය 24ම ගත්තොත් එයා හදිසියක් කිව්වොත් මම ළඟට එනවා. දැනට ළඟම ඉන්නේ නම් රොජර් සෙනවිරත්න ඉන්නවා. එයාත් මම දන්නවා. ඔයා ළඟපාතේ ඉන්නේ නිසා කිව්වොත් දුවල එනවා කියලා. අනිත් පැත්තෙන් ළඟම ඉන්නවා කමල් අද්දරාරච්චි. එයාටත් කිව්වොත් අයියා හදිසියක් කියලා එයා අනිවාර්යෙන්ම 3ට එනවා. දැන් මම ඔබට රංගන ශිල්පීන් පස්සේ දෙනවා. මේ අයගේ රංගන දක්ෂතාවය අනුව එකේ ඉඳන් 5 දක්වා නම් කරන්න ඕන. ඒක වැඩියෙන් 5 අඩුවෙන්. හේමා රණසිංහ, රොෂාන් රණවන, අනුජ් රණසිංහ, සාරංග දිසාසේකර වගේ පුබුදු චතුරංග. පුබුදුවයි හේමාල්වයි එකට තියෙනවා මම. දෙකට සාරංගව දානවා. 3ට රොෂාන්ව, අනුජ දානවා ඊළඟට. ඒ කියන්නේ පේන මතින් නෙමෙයි. මම පොඩක් ටැලන්ට් එක පැත්තෙන් බැලුවේ. දැන් නිලි පාර්ශවයට එනවා. ඒ ප්‍රශ්යන්ම මෙන්න මේ රංගන ශිල්පීන් 5 දෙනාගේ නහනවා. ශල්නි තාරකා, සමනලි ෆොන්සේක, පබෝද සංදීපනි, පූජා උමාශංකර, ඒ වගේම උමාලි තිලකරත්න. ශාලිනි සහ සමන්ලි කියන්නේ මට ඊටම දක්ෂ දෙදෙනෙක් ඉස්සර ඉඳලම. මම මේ දෙන්නව දැක්කම දන්නවා මේගොල්ලෝ විශාල ගමනක් රංගපෑම් පැත්තෙන් යනවා කියලා. උමාලිට ඊටම හොඳ රංගනයක් තියෙන්නේ. එයා දෙවෙනි තැනට දාන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි තැන උමාලිට දෙනවා. ඊට පස්සේ පබෝදවයි පූජවයි හරි අමාරු ප්‍රශ්න. පබෝදත් අති දක්ෂයි, පූජත් අති දක්ෂයි. ඊළඟ ප්‍රශ්නේදී අහන්නේ රංගනය පැත්තෙන්, දක්ෂතාවයේ පැත්තෙන් නොවේ. ඔබේ ප්‍රියතම ඔබ කැමැතිම සනත් ගුණතිලක මහතා, ජීවන් කුමාරතුංග මහතා, කමල් අද්දරාරච්චි මහතා, රංජන් රාමනායක මහතා සහ ජැක්සන් ඇන්තනි මහතා. ප්‍රියතම බොලිවුඩ් රංගන ශිල්පීන් තිදෙනා කවුද? ඊළඟ ප්‍රශ්නේදී අහන්නේ රංගනයේ පැත්තෙන් නොවේ, දක්ෂතාවයේ පැත්තෙන් ඔබේ ප්‍රියතම ඔබ කැමති නළුවන් 5 දෙනෙක් නම් කරන්න. සනත් ගුණතිලක මහතා, ජීවන් කුමාරතුංග මහතා, කමල් අද්දරාරච්චි මහතා, රංජන් රාමනායක මහතා සහ ජැක්සන් ඇන්තනි මහතා. ප්‍රියතම බොලිවුඩ් රංගන ශිල්පීන් තිදෙනා රිතික් රෝෂන්. එතකොට බොලිවුඩ් නිළිය 3 දෙනා දීපිකා පදුකෝන්ට ආසයි, කාජල්ට ආසයි, විද්‍යා බාලන්ට ආසයි. ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ලංකාවේ චිත්‍රපටයක් හදනවා. ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ කැමති, ඔබේ පෙනුමට ගැලපෙන, ඔබට හොඳට රඟපාන්න පුළුවන් බොලිවුඩ් නළුව තෝරගන්න. කවුද ඔබ තෝරගන්නේ? කමල් හසන්. මට ඉස්සර ඉඳලාම තිබ්බා කමල් හසන් එක රඟපාන්න ලැබෙනවා නම් කියලා. දැන් මං ඊළඟට පුද්ගලයෝ කිහිප දෙනෙක්ගේ නම් කියනවා. මේ අයගෙන් ඔබ කැමති ගුණාංග සහ ඔබ අකමැති ගුණාංග කියන්න. ෂෙරින් කුමාරතුංග මහත්මිය. ෂෙරින් හරිම මිත්‍රශීලී. ඒ වගේම ෂෙරින් පළවෙනියටම හැම දෙයකටම අත උස්සන්න ගිහිල්ලා එයා දුකටපත් වෙලා තියෙනවා. ඒක තමයි අකමැතිම දේ. මාළනී අක්කගේ හිතට මම හරිම කැමති. එයා අපි අර අලුත් අය වුණාට එයාගේ තිබිච්ච ආදරයට, නිහතමානීකමට මම කැමති. ඒක ආදටත් තියෙනවා ඇයට. මාළනී අක්කා පූසු බදාගෙන ඉන්නවට මම කැමති නැහැ. රවීන්ද්‍ර රන්දනී මහතා. රවීන්ද්‍ර අයියා මට දීලා තියෙන යාළුකමට මම හරිම කැමතියි. රවි අයියට හිටපු හැටි කේන්ති යනවා. ඒකට මම හරි අකමැති. නිකන් නෙමෙයි, වැරදි දේවල් දැක්කම රවි අයියා හරි ඉක්මනට ඒකට රියැක්ට් කරනවා. ඇත්තටම මට හිතෙනවා එහෙම අය නැවත අපිට හමු වෙන එකකුත් නැහැ කියලා. හැබැයි සමහර වෙලාවට රවි අයියා ගැන වැරදි අර්ථකථන නම් දෙන්න පුළුවන්. ඒකට මම හිතනවා ඒ නිසා ඒක පොඩ්ඩක් අඩුවෙන් වුණා නම් හොඳයි කියලා. රංජන් රාමනායක මහතා. රංජන් අයියාගේ වෘත්තීය භාවයට මම හරිම කැමතියි. එයාගේ විහිළු වලට හරිම කැමතියි. හැබැයි එයා රෙකෝඩ් කරනවට මම හරි අකමැති. ඔබ රංගපාන බලාපොරොත්තුෙන් ඉන්න අධ්‍යක්ෂකවරු තිදෙනෙක් කියන්න. ලක්මාල් එක්ක රංගපාන බලාගෙන ඉන්නවා. ඊළඟට ප්‍රසන්න ඡායකොඩි. ක්‍රිකට් වලට කැමතිද ඔබ? නැහැ. ඉස්සර බල්ලා තියෙනවා වර්ල්ඩ් කප් දිනපු කාලේ. ඒත් දැන් නම් මෙහෙම බලන් ඉන්න මට කම්මැලි. කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? අර්ජුන රණතුංග. අපි ඔබ ගැන දන්නේ නැති දේවල් 3ක් කියන්න. මම බුලත් කනවා ඉඳලා හිටලා. कुड्डेट वेला इन्नव गेदट वेला मम पांदर तुनट वितर पारवाल वेला एविदिन्यानव महा पारे रीति तीरे जयगान सुदुसु नलु तुंदेना कवुद දැන් ඉන්න අයගෙන් රිදී තිරේ අනාගතේ ජය ගන්න පුළුවන් හේමාල් රණසිංහ පුබුදු චතුරංග ඊට පස්සේ දසුන්. එතකොට නිලිය තුන් දෙනා ශාලිනී තාරකා උදාරිව දාන උදාරිගේ ගොඩක් හොඳ ෆිල්ම්ස් එන්න තියෙනවා. එතකොට නළු පාරිශ්වයේ නොබේ හිත පැහැරගන්නේ කවුද? සම්මාන උලලකදී දැක්කහම රවි අයියා, ඒ වගේම කමල් අයියා. ඒ වගේම ඇඳුම් ගැන තවදුරටත් කියනවා නම් හේමාලුත් ලස්සනට අඳිනවා. අවසාන ප්‍රශ්නය ඔබ ඊටාම රු ඇති. හරි ලස්සනයි. අපි හිතමු මේ මොහොත වෙන විට ඔබ විවාහක නැහැ කියලා. විවාහයෙන් නිදහස්. ඔහොම ඉන්නකොට ඔබට විවාහ යෝජනාවක් එනවා. මේ විවාහ යෝජනාව වෙන්නේ ඍතික් රෝෂන්ගෙන්. මොකද වෙන්නේ? ඍතික් රෝෂන් ළඟ මට විතරක් ආදරේ තියෙනවද දන්නේ නැහැනේ. එහෙම යෝජනාවක් ආවොත් කැමති වෙන්න නළුවෙක් ඉන්නවද? මම කැමති පිටරටකින් යෝජනාවක් එනවා නම් ලංකාවෙන් නැතිව. එහෙම කෙනෙක් ආවත් යෝජනාවක් මම මෙහි බඩු පටවගෙන එහි යනවා.